නයි සැදැහැක්ති සුපින්වත් ඔබ හැම දෙනටම. සැදැහතුනී ලොව දිය හැකි දාානයන් අතරින් උතුම්ම දානමය පින්කම ධර්මදාානමය පින්කම. එනිසාවෙන් ඔබේජීවිතය. උතුම් වූ ශ්‍රිස් අද්ධර්මය තුළින් ආලෝකමත් කරගන්නට නිරන්තරයෙන් උත්සහ දරන්න. එවතෙසා ඔබට මගකයා දෙන බෞද්ධහාරූපවාහි නිය අදත් මේ පැටනියමිත දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින්නආරම්භ කරන්නට සූදානම්බනමොත. සැදැවතුනී සිදුකලා වූ කෞරෝණය ආරාධනාවෙන් උතුම් වූ දම් සබහා මණ්ඩ පෙව් වෙත වැඩම කරන්නට යතුනූ පින්වත්ස්වාමින් වහන්සේ අතුරුගිරිය සීවලිය අසපුයේ ප්‍රධාන අනුශාසක පූජනීය පදළංගල ධම්මදේව ගෞරෝණය පින්වත්ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමකොට සාධනාද නංවා නමස්කාරපූරකො පිරිිකනෙමු සාධෝ සාධෝසාූ. සැදැවතුනී උතුම්මූ සද්ධර්ම දේශනාව ලොවපුරා විසුරුවා හරින්නට පුණ්්‍යකාමී දායකත්වය ලබාදමින් කටයුතු කරන්නේ වත්තල පදිංචි යමනා කොමදනී මහත්මියෙන් සහ කිත්සිරි ප්‍රේමරත්න මහත්මා ඇතුළු පවුලෙ පින්වත් සහෝදර පිරිස. සමංතාචක්කවාලිසු අත්්‍රාගැච්චංතුදේවතා. සදधංමංනිරාජස්ස சුනතු සග්ගමොක්කදං ධංමස් සවන කාලෝ අයං බදංතා දංමස් සවන කාලෝ අයං බදංතා ධංම සවනකාලොහෝ අයංබදංත නෝතස්ස भගවෙතෝ වරහතෝ සම්මා සංබුද්ධස්ස නමුහු තස්ස භගවෙතෝ වරහතෝ සම්මා සංබුදදස්ස දමෝ තස්ස භගවතෝ වරහතෝ සංමාසංබුදදුදස්ස දංමෝ හවේ රක්කති ධම්මචාරිීති ධර්මස්්‍රවනයට බෞද්ධයා ලූපහනිී නාලිකා දෙවැනි මැදිරියට වැඩී අපි පින්වත්මැණියන් වහන්සේගෙන් අවසර. අද මේ ධර්මදේශනාවේ දායකත්වය උසුලන වත්තල පදිංචි යමනා කුමුදනී මහත්මිය කිෙච්සිරි ප්‍රේමරත්නුමහත්මා සහෝදර පිරිස ඇතුළු ලක්වැසි ලෝවැසි සැරැහැති ඔබේ අරමුණ සාධනය කරනුත් පිණිස මේ ගතවෙන කාලය දහංපදයක් ඔබට තෝරලදීලා පින් දිය යුතු ඇත්තන්ට පින් අනුමෝදන් කරලා මේ දේශනාව නිමාකිරීමයි අරමුණ. රමදේනාවට මාතෘකාව හැටිියගට බාගත්ති පුංචි බනපදයයක් ඔඇත්තුෝ හැමෝම හොඳ ටහලතිගෙන කට පාඩන් බනපදයක් මොකද මාතෘකාගලි දම්මෝ හවේ රක්කති ධම්මචාරී තැමේගේ තීරුමත්තු ඇත්තුඔය වගේීම දන්න ඕනේ මොකද තේරුම ධරමයෙහි හැසිරෙන්න්නා නැතන් ධර්මය ආරක්ෂා කරන කෙනාට ධරමේම්ම ආරක්ෂාව නැත්තං රැකවරණය ලැබිය කියන තේරුම්. තැඟතුවටයි දෙකම හරි. දම්මෝහවේ රක්කති ධම්වචාරය පාලි පාටය. ඒ සිංහල අරතේ තමයි ධර්මය ආරක්ෂා කරන කෙනාට ධර්මයම් ආරක්ෂාව ලැබේ නැත්තං දහම දැහැමියා රකි. ඒත් හරිතේරුමත්තුව ඇතු දන්නවා. ඇබ එක කොහොම දැනගෙන හිටියත් ඔත් තෝම පන්සලටරිමියාව හමට තැංහම්බ වෙච්ච වෙලාව අපට කියන කතාාවක්තේෙනවා. සාමාන්‍යෙන් මිනිස්සු. ඒ තමයි හාමුදුරුවනඉතින් අපි පුළුවන් තරං ධරමානුකූලෝ තමයි ජීවත් වෙන්න. අපි කාටවත් කරදරයක් කරන්න ඇතිං දන් දෙනෝ සිල් රැකිෙනෝ බලභාවනා කරනවා පන්සල් යනෝ දන්සල් දෙනෝ දම දිවත්් ජීල්ලතියනවා. ආද වසිෙන් ජීවිතය කරපු කියපපු පින්කම්ම තක් කරරන කියලා ඉතින් පුළුවන්තරම් හොඳින්ම තමයි හාමුදුරුව නැතින් ජීවත්වෙෙන්නේ කියලා අන්දිවටම කත් ොඩි කතාවක් කියම ගත් දන්ඳදිිල කියන්නේ. අපිමච්චර හොඳට හිටියත් හාමුදුරුවනේ කියලම ගත කියන්නේ අපිට හොඳක් නෑ අපිටමයි කරදර කිය නෝද නැද්ද ඒමචේ අප මිචර හොඳට ඉඳලත් හාමුදුරුවනේ අපිට හොඳදක්නන්නේ නැතන් අපිට හරි කරදරයි මට මමයි කියල කියන මේ හැම කරදරයක්ම කියලා සමහරයි එහෙම කියනවා එහම කියන ගමන් කියනවා ඒවුනාට බලන්නගො හාමුදුරණය රහවලා ඒ ගැන සමහරශලාට වැරදිවිදියට ජීවත්වෙන අයින්න ඕනේ රටේ සමාජ ඒම කියන ගමන් කියනවා රහවලා ජති අපි දන්න කියන කාල ෙදර හ හොඳ දේල් කරපුෝ එනම ඒවුනාට හාදුරන්ගේ උන්ට මොන කෙනයක්ත් නෑන කියලා කිය නොන කිය නොද ැද්ද ඒක චීනේ දැම දෙම් පොඩ්ඩ ගට සෙලගුව හර ධර්මාණුකූල යි කියල බැන්ද හිටල හෙ ගෙට තිල්ල දෙරව එක කියරට හ ාපන් හපන් කිය ගියටම් දැන් න්න අපිි අපි ඒ වැරදි තැනකින්නෝ. ඒතමයි තමන් ධර්මාණුකූලෝ ජීවත් වෙන ගමන් ධර්මිකව අධාර්මිකව ජීවත්තවය ඇත්තම් රදිවිදියට ජීවත්වන අයදිහා බලලා අපි යට එහෙන ඉල්ලල දෙර. හෙනග හ්ඩෝනුන්ට හොඳදක් වෙන්න හොඳ නෑ කියලා. ඒකත් ඇත්තටම අපි ඇති නොවී යුතු රණාව. එක නොකල යුතු දෙේ අපි ධර්මාණුකූලව ඉන්නවා කියලා වෙන කෙනෙක් වැරදිවිදියට ජීවත්වෙනවා කියලා. අපි හොඳින් ඉන්න මම තවෙටෙකුට නකින් ඉන්නවා කියලා එ. නරකක් පතන්න යුතු නෑ මක දර අපේ හිතේ පොඩි පෛරෙක්ව ඇගිකත්වයන කොද මේ තරන් අපි හොඳට දලත් අපට හොඳක් නැත අ අරතරම් වැරදි විදියට ජීවත් දලත ඒම නිසන්ට අනේ මන්දන්නේ එහෙම් බයින රෝගයක් නෑ කියල සමහල්ලාට කියන අ ඔයා අතර කවර අඩ ආවිශ්‍රණයක මැනුත් බලන කොචට හොට හිට මනුසේද හොම කියල කියග මේ මැරින් ඉන්නවූ ැරන්න නෑනේ හ ඒ මරරි ැරන්න මේ ජීවතෙන් ඕන මිනිස්සුනි මැරිල ටන කියල අපි හෙම අපි හිතේ අඩුපවඩුව කියරනම අපි හිතේ කුතන කහරය පොඩි වෛරයක් ඉපදිල තිේරවා එක කව දද කොහෝමද කියලා තමන්ට තේරෙන් ජෑ සමහරලාට අපි උපරිම හොදින් ඉන්නවා හැබැයි තව කෙනෙක් වැරදිට ඉන්නම එය වැරදික දේවල් කලාට එයාට හොඳයි කියලා අන්න එතන පොඩි සියම් යිරයක් අපි හිතී රිසිියාවක් වහරි මොකක්කර දුරු ගුණයක් අපි ගාව තියෙනෝ දෙැන් අපි එක නිවැරදි කරගන්න ඕමනායි ඒම කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙක ලස්සන ගාථාවක් ඒ තමයි දොවපු ගමන්ම කිරිමි දෙන්නේ ඇනව තැන් එල දෙනගින් අපි දවා ගන්නකොට ඒ දෝන සැනින් කිරිමි දෙන්නේෑ එකට කිසියම් කාලයක් ට වශ අන්න ඒවගේ ය වැරදි දේවල් කරනයි නැ තම් වැරදි විදියට මුදල් හදල් හම්බ කරනයි ආදී වසින් දැම්මි පහුගගේී කාලෙි ගත්තයින් පස්සේ අපිට හොු දර්ටම පැහැදිලිනිිනි මන්දන්නේ හෝරකන් නොකරපු කෙනෙක් වංචායිට පස්සේ කප්පන් නොගත්තු කෙනෙක් නැති දරමටව පහුගී කාරලදි ගේර්ට්ම පිට ඒ කෙන හන්න අප හිතු ඇත් හිගිනිින් නොහිත ො අයි පවා සහරලාවට මහා බරපතල හොරකංගල්ල තිගෙනවා මැරකංගල්ල තියෙනවා නිවිධහ අපරාධවලට සම්බන්ධයි. විධාපරාද වලට සබධය හැබැයික් බදග දියයාගැම්ද මනි මි ගාතාවත ඔකට ගලපගන්නේ තමයි දෝපු ගමන් කිරිමිද නෑ ඒකට කිසියන් කාලයක් වවශන නිසා වැරදි දේවලුත් තුය මිනිස්සු කරපු ගමම්ම ඒට විපාග ලැබෙන්නේ නෑ නැහි පාපං කතංකම්ම. සජ්ජු කීරන්ව මුංචති කීරන්ව මුංචති ගැන කරරි නොමි දෙන්න නාසේ. දොගපු සැණින් කිරිමි දෙන්නේ නෑ වගේ. හැබැයි එහෙමේ කියලා ඒ මනුස්සයා අරකරපු ඒ පාප මේ කරම ඒ අහෝසිවෙලා නෑ අහෝසිවෙන්නෙත් නෑ. කොයි වගේද කියනවන දහන්තං බාල මන්වේති බස්මච්චන් නොම පාවකෝ. අලුවලින් වැසනු ගින්දර වගේ. ලිපේ ගඉින්දර නැත්තනෑ ගින්දර ති යනවා හැබැයි අලුවල්ලින් වැහිලා තියෙන. බැලූ බැල්මට ගිදර පේෙන්නැ අලුවලින් වැහිල.ඒ ඔය ඕනම පාපකරමයක් කරන කෙනෙකුට උනත් මේ වෙලාව එයාගේ පින බලවත්. පින බලවත්. ඒ ඒ ඒජස බලජතු වෙලාවට පවකිට්ටු වෙන්නේෑ. යමො පවක්කලත් ඒ එවලේම ිට වෙන්න මොද ඊට වඩා බරපතල යකරපු සංසාරයේ කොතනක හරි කොහොම හරිකරපු පින් බරපතල ඒනිසා බරපතල වෙලාවට අාප පාපකරම ඉන්න. හැබැයි ඇතව තේරන සමහර ය කිය වද හම්දේ හොඳට හිටියයනව. පි පවුලි හ ම හරි හොඳට හිටියගේ සිකරදරයක් නෑ. නමුත් හාදුරන ගියවුරුද්දී දලා එත් දිගටම හරදර කියර කියීනනේ. එටක් දිග කියන කරදර එන්න ගත්තහම. එක දිගල්ටමන්නමකෝ තැන් අර පිනමෝරල තියෙන වෙලාවි මම කරපු පාපකරමටිකේ ඇති ද බලාගෙන හිටියවු ඹේ තාම පින බලවත් ඇබැයි ඉතින් පින හැමදාම බලවත්වල තියෙන්න්නේෑ පිනත්ගවෙනෝ පිනත් දරුවල වෙනෝ ආන් එදාට අර බලාගෙන හිටපු පාපේ කරම එයාට ලංවෙනවා ලංවෙනකොට දිගල්ටම කරදර දිගට මාව හාමුදුරුවණය කියලා කියන්නේ අර බලාගෙන හිටිය පෙරහැර වගේ ඕලි හෙ ලාගනීතිය උබ කවදහරි කොයි වෙලාවක හැරි දුරුවල වෙනවනි දුරුවල වෙච්ච ගමන් අරකරම් පාපකරම ටික විපාගම. හල් ලස්සම ලාතාව. නහිපාපන් කතන් කම්මන් සජ්ජ කීරන්ව මුච්චති ඩහන්තන් බාල මන්නේීති බස්මච්චන්නෝව පාව කොමි අපි ඔක්කුට මදාල කාරණාව. ඕල්ම ගෙකුට අදාල්ල තමන්ගේ පින මෝරල තියෙන වෙලාවට පව කිතු වෙන්නේ නෑ හැඩයි. කිට්ටුන් ැතිනාට හිට්ටවෙේ ඉන්නෝ ළඟපාත පාපකරම කරපුවා තියෙන අන්න ඕ ඒවතමයි ඔය ක්‍රමාණුකූලූ දැංග පරිිසන්දීගෙන පඩිසන්දී එක කෙනාත් සහ වැරදි දෙයක් කරපු කෙනෙක් තලනක කොුච්චක කි යින්ද ජීවත්තයිය තාකාට හරරිගින් රත්්දීපපු කෙන එක තවත් කෙනෙකින් හොර මරකන් කරපු කඩාාවඩා ගැත්තු කෙනෙක්න ඒම නැත්තන තව කෙනෙකු ජීවිතයක්ක දුරාගැත්තු කෙනෙක්න ආදීවසයෙන් කොමන හෝ. එ කොම නොහෝ අකට යුත්තක යෙදනු කෙනෙකුටයාට නිදහස්සේ නිවී සැනසිල්ලේ ජීවත්වන්න පුළුවන් හැකියාවක් නෑ පුළුවන් හැකියාවක් නෑ. හේතුව හේතුව අර ඔහු කරපු පාපකරම නිසාවෙන්. නිසා මේ ගාතහා රත්නය ගාතාවම වෙලා විශේසිෙන් ඔබේ අවධානයට තබා ගතයතු ගාතාවක්. දැගිතුු මම කියාගෙනාව මොකක්ද අ අපි හොඳින් ජීවත් වෙනවය මෙච්චර හොඳින්ින් අපිට හොඳක් නැත හැබැයි වැරදි දේවල් කරන රහවල්ලුන්ටයි නරකක් නැත කියනවගේ අදහස දැන්ගී අදහස ඔබේ හිටන් අයින් කරගන්න හේතුව තමන් කරන කියන කුසල කරම නැත්තම් පුුණ්ණ්‍ය කරම ඒ තමත් කරෙකුට උදුරාගන්න හැකියාවක් නෑ. තමන්ට තියන එකම බලේශක්ති ඔච්චරය. හරි දැන් තව තෝර ගැත යුතු වචනයක් තියන ඔය වචනය තමයි කරදර කියන වචනය. කරදරිකිවන දෙැමීම අපි පුච්චර හොඳට ඉඳල අපිටම මටමයි කරදර කිය කරදර කියන වචනය අපි භාෂාව නැත්තන් අපි භාවිතාව නිතරූම තියෙන වනයයක්. නිු තරම කියන වචනයත්තමයි හරි කර දරයි කියන වචනය. අපි කොයිමගේ වෙලාවල් වලදීද ඔය කරදර කියන වචනය පාවිච්චි කරන්නේ සාමාන්‍යින් කරදරයි කියල කියන වචනය පාවිච්චි කරන්නේ මොනමගේ අවස්ථාවල දීද මොන වනහමද ඔදුකක් පීඩාවක් චිත්ත පීඩාවක් කියීමගුණේ ඒ හිති අමාරුවක්කාව හම ඒම කරදරකට වචතාව සල්ලි මුදල්ලදරකි කියක් ඔොනුද නොන මේ සල්ලි දල්ලද ලඟ හිගතා ඇතු ම අපි කියනවා කර දරයි කියනන කරදරයි ලෙඩ දුක් ගෙදරහෝ තම හෝ ෙඩ්ඩු ඉන්නව වනන්ගෙතින් අපි කියන්නඉතින් පාරේ ිටව හින්නේ යෙන්නන්නේ පන්සලටවත් එන්න වෙලාවන්නේ හාදුුරුන්නේ ඒ රදරයි ගෙදර ෙඩෙක් න්නොම හත්ත්‍යයගේ ඕොන එක්කු අපේ අම්ම එක්කු අපේ තාත්තා එ ලෙඩෙ ිෙනකොට අපි කියන්නේ කරදර කියනම වචනේ ට පස වයිසට කීපුගෙනක් ගෙදරකින් ඕොන එය දාලයන්න බෑ පුංචිලමීකු වගේ ඇදි බලාගෙන ඉන්න ඕන ළඟපාතඉන්න ඕන එඒ ළඟ නැතිවුණුත්තේ හයි ෑග හනො පුංචිලම එතේවනි අම්මලාගේ ඉන්නමයි පයඒ වගේ තින් ඒනිසා හන්දුරුන් මට හෙල්ලෙන හැටියක් නෑ ගෙරින් අපේ අම්ම එක්කො වාචි අම්ම එක් කොතාත්තාම එකු නැන් දම්ම ආදීවසය අර උවයසට කියපුඇය කවරුවර ෙදරීන්න ඕනන් අපි පාවිච්චි කරන වචනයත්තමයි ඔය කරදර කියන වචනය තො ලෙඩ දුක්ොලට කියනෝ. ඊලකට මරණවන හාම. ඒෙදරක මරණයක් දෙයක්ක් වන් හාමිති අපි කියන පහුගිය කාල දිගයටම කරදර මරණ විකතුනක්ම සිද්ධ වුණා. ොට මරණවලටත් අපි කියනු මළගෙවල් සිද් වුණ හම උනහම අපි කියන්නේෙ කර දරයි. කරදදර කියන වචනය. ඕක අපේ භාෂසාාමි තියන වචනය හැබැයි ඔය කෝටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් කියන වචනය. දුක්. අපි තමයි ඒෝකට දුක් කරදර කියල තවචනයක් එකර ගත්තේ දුක්. ජාතිපි දුක්කා ජරාපි දුක්ඛ ව්‍යාදිපි දුක්හෝ මර නම්පි දුක්කන් අපි එෙහි සම්පයෝගෝ දුක්හෝ පියහි විප්පයෝගෝ දුක්හෝ. යංපිච්චන්න ලබති තම්පි දුක්කන් සංකිත්තේන පංචුපාදානක්කන්ද දුක්කා ඔක්හැමතල් මුල්ල ඉන්ඳලාම කියවින්න දුක් කියන වචනීමයි. දුක්කා දුක්කා කියන වචනීම තමයි තැන් අරාපි මුලින්හර කරදර කියනනය ගැෙන කිවනේ. අපිරදර කියන වචනයේ පාවිච්චි කරණන මරණවලට ලෙදවෙනකොට වයසට යනකොට ඔය කේපු චිත්ත පීරාවල් අරෝමේ වයනකොට ඉගැන තමම් බලාපොරොත්තු නොවෙච්ච දේවල් වෙනකට, බලාපොරොත්තු වෙච්ච දේවල් නොවෙනකොට අගහිගතා ඇතිවෙනකොට ආදී වසින් ඔය එකින් එක සලකලා ඇබැලූ හම ඕ යක්කෝම බුදුරජාණන් වහන්සේ තම දරම දේශනාාවවිම දේශනා කළි දුක් එනම් ඩිංගක් ඔය ඇතු හිතල බලන උපන්දා ඉදලා ජීවිතාන්තයේ දක්වා මැරෙන මර මැරෙන අවස්ථාව දක්වාම අපේ ජීවිතයේ සතුට කියදක හරි තාවකාලිකව තියෙන දෙයක් පොඩිවෙලාවක් පොඩිකාලයක් තාවකාලික සතු ටක් අපි ලබනවා වෙන්න පුුවන් හැබැයි වැඩීපුරුම අපට ලැබිලතියෙන්නේ මොනවද. කර දරනැත්ත දුක් ඇජිපුොරම අපි උරුම වෙලා තියෙන්නේ ලැබිල තිෙන්නේ ය කර දර කියන දේවා එමත්ැත් දුක් දැන්ගතකොට දම්මෝහවේ රක්කති ධම්මචාරි. එක තේරුම ධර්මයා ආරක්ෂා කරන කෙනාට ධරම එම ආරක්ෂාව ලැබෙනවා කියන අරථයනෙ ඇැබයි හිමුණනාට අපිමත් තිගරණය කරනවා අනේ හාමුදුරුවණේ අන්දන්නේ අපිට බයි මේ කර දර කියියල. තොරද ඔතර පැදිලිවෙන්නවනට කරදර කියලා අපි පාවිචි කෙෙන නොද මර්ණ වෙෙඩ වෙනේවා. වයිසට යනේවා. අගහිගතා ඇති වෙනේවා. එතකොට තවත් චේරුවනං ඔලාබ අලාභ යස අයස නින්දා ප්‍රසංසා ආදී විවිධ අෂ්ට ලෝක ධර්ම. ආදී මේ සියලු දේවල් වලදී. . හ පැත් මේ නැකැත්තේට උදාවරකොට අපි කියනවට කර දර කියලා. එහෙනම් ජාතිපි දුක්කා කියන තැනහි දල බුදුරජාණන් වහන්සේ අප අවධහරණය කළ මේ ලෝකෙ කොතනක හරි උපතක් සිද්ධ වෙලාතියරව වන ඉපදීමක් සිද්ධ වෙලා තියෙනවනම් ඒ ඉපදුණු ඕනම සත්වයකුට එතන දල අර ජරාපි ව්‍යාධිපි මරනම්පි ආදීවසයෙන් හැම්ම දුකක්ම උරුවම මයි. යි කාටවත් ඉදහස් වන්න බෑ ඒකට ධනේතිබුණ කියල බෑ බලේතිබුණ කියල බෑ. වෙන වෙන බල පුළුවන් කාරකක් තිබුණා කියලා හැකියාවක් නෑ ගැලවිින්දන මොන්න බලයේ තිබනත් ඔය කියන ධරමතාවලදී අපි අසරණයි. ඒම ඇත්තං ඒකට මුහුණු දෙන්න පුළුවන් මානසිකත්වය හදාගතයුතු මයි එහෙම නංමතකතියාගන්න. ඔබ ධරමා මෙච්චරල් ධර්මානුකූලව ජීවත් වෙලා ඉන්න කෙනෙක් නං සිටින කෙනෙක් නං. ඔබ කියනවනම් මෙච්චර ොහොඳට ඉඳලත් හාමුදුරුවෝණය අපට හොඳක් නෑල් ලෙඩද ආදීවිවිධ චිත්ත පීඩාද කරදරයි කියලා කියනව නම් ඒ ඔය ඇත් අන්ගේ ධර්මානුකූල කමී ප්‍රශ්නයක් නමීක මතකතියා ගද ඒකන ඔබඹ මෙචර කල් හොඳට හිටපුකි ප්‍රශ්නයක් නෙමී. ඒ ක ොට ටියත් රෙට ටියත් ඔය ධර්මතාාවලද හැම කනෙක්ම සමානයි. සියලු දෙනා එතනද එකහා සමානයි කිසිකෙනකුට එලකුඩ එහෙමන ඇති ඇති පරතරයක් එතන ෑ ධර්මතාාවලදී. ඒම දැම්ම ම එක තවත්ව ඇතට තේරෙන පොඩි උදාහ බදාාරයයක් කියන දැම් බුදුරජාරන්වා ද මේ ලෝකයේ පහලවෙච්ච ශ්‍රේෂ්ඨතම පින්වතාණන් වහන්සේ කවුද ලෝතුරා ුදුරජාණන් වහන්සේට ලෙඩකීය තිබුණද ලෙඩවරග උන්වහන්සේට මේ ඔලිවෙ කැක්කොම කොන් දෙකැක්කුම ලේ අතිසාරයේ ඇතුළු ලෙඩවරග තිබුණා හරියටම ලෙඩ දොළහා හැබයි එක්කොම කරම රෝග ඔක්කොම කරම රෝගයේ සීව කරන්න පුළුවන් ඒ න කරම රෝග හ ති දැම් ලට බුදු අප බුදුරජාන් වහන්ස වර ලා. හිම්බලගය අපි හොඳදයින අපි එච්චනහ අපිට වැඩිපුෘත දෙකයි ආතරයි ඉස්සක තුනයි අපිට දෙවිට දෙකයි තුනයි දීන. ඇැයි බුදුරජාණන් වහන්සේ ලෙඩ රෝගල් දොළහකින් පීඩාාවන්න සමහරදවසොල දරමාසනය නැකිටල වඩින බන මග නතර කල් දරිපපුත්ත හාදුරන්ට වාඩිකන්න කියන ඉතුරටි කොයා කියන්න ෙනීමමට බෑ හරිීවේදනවත් තිනෙ කොන්ද හ කියරෝ කිය. තුරු දැන්න්න න්න තේරුම්ගද මේීලෝක පහළ වෙච්ච ශ්‍රේෂ්ෘතම පින්මතානන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නම් උන්වහන්සේත් ලෙඩ රෝගවරග දොලහකින් පීඩා විින්දා නම් අපි ජැනකුමන කතාද මේ අපේ පංචස්කන්දය මොකක්ද බුද්ධශරීරයට අතේ එහෙම නං එතුකර බලන මේලෝකි නින්දා අපහස විින්ද කෙනෙක්ින් ොද බුදුහාදදුරූතර. දුරජාණන් වහන්සේ රන් ඉද පහසින්දගෙනෙකින් නොද මේ මහබ දස් ගානස් සැනක පිරිවරගේ බනකේදය ධර්මදේශනා කර ඉද තැන්වලට නොනේ ටේ ධර්මටිය පඇදගන ෑනු පෙ අරම හා සනක මැත හිතලා කෑකෝ හන්න ගත්තනව. න මහලොකුට බණකිව්වට කියලා. තිබලටක මොුණ ඉන්ඩාවන්ද. මොනු ඉදා ද අර හො හොඳ වෙලාට හක් හක්කරදේවේදරනේ අක්කදේන්දර මේ යදහද වෙලා විල්ල ේේ. ර දර ල එල් අනු පොට කැපවනීම මේ බුදු හන්දුරුව හි මාරිගබේ පස්සේ හරරිනිද හස්සුන න පුදදු හන්තුරන්ට දකරදේ මී හරහිටිය අක්‍රදේවේ න්දරෙක් කළ හේ අක්‍රදේව බුද්ාහන බාාව බද්හන ාාවය ඉති මංගේ ය න හ කියල කටවහල වැඩක් නෑනනේ හුව කියල කටවක්හල වැන දර හ බිය ගිහිල්ලි ර. දැම් මේ බ අතා ධමිියය ඇැග ැවිල්ල මේ අර්හාසනක මැද නින්දා කලා තිය ඔයවගේ කක්නෙම මං කියනව තාවකිටීමම කියනවන බදුරජාණන් වහන්සේව ඝාතනය කිරීමට පවාත් ඇත් කලා නනෙ කරන්න තිර ලොකුම පරාධි කරන්න තැත් කලා එක ැ මේ ලෝක පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පින්වතාණන් වහන්සේට ඔය කියන කරදරොක්කෝ මතිමුණනන්නේ අපේ වචර වලින් කියවන ය කියන හැම දුදක් තිමන උන්හන්සේත් වයිසත ගයන වහන්සේත් ලෙඩ දුක්වා අදම් පිටාවින්දේ. උන්හන්සේ කොච්චර් රිින්දාා පහස වලට මොහුණ දුන්නද. එන අපි අපි නෙමි බුදුරජාණන් වහන්ස. එහෙමන අපි ගැන කුමන කතාද ඒනම් මතගති ගෙන පි. චචර පිින්කංකලා කියලා අපි දන්දුන්නාසිල් රැක්කා බනභාාවන කලා නැති බැරියටකිවල් දුරුවල් හතළ දුන්නා විහිෙත් තරන් දුන්නා ආදී වසෙන් විවිධ ජීවිතයකරපු පින්කං කටින පින්කංකලා දමදවීමේ හත්තට ොතවා ඉල්ල තියෙනවා ඔය මොනදීවල් කළත් මතකතියාගන්න අර ධරමතාවලින් අපට ගැලවෙන්න පුළුවන්ග බැරිද ගැලවෙන්න බෑ මත ල ඇල දරමත තමයිකිව ේඩවෙනක් වයිසටයනයක අද හෝටිපතිය හෙට ඉගන්න වෙන්න පුළුව. ඒක මම් මේකර පින්කංවල තියෙන දුරෝලක මක්නසා නෙමි තැබයි සතුටු වෙන්න පුළුවන් මට යෙන වෙලා ම අතපයිදි ගැර වියදැන් කල මට ඒගෙන සන්තෝ සය. සල්ලි කියේන දේවල් හැදාම එකම කෙනෙග අතය තියෙන එක නම ඒ එහාට මෙිහාට වෙනස්්‍ය නොමාරු වෙනවා එකතමයි මුදල්ල ස්භාවේ. ටකොට ඔන්නද අපි තරුගන්න හරිල්ලා හොඳම වචන කාරණාවතය මුොද මේ ධර්මය ආරක්‍ෂා කරන කෙනට ධර්මයම් ආරක්ෂාවල ලැබෙනවාය කියලා අපි වැරදි විදිහයට තේරුම් අරන් තියෙන්නේ කැනතු බනපදි වැරත් දක්නමී. අපි හිතන්ඉන්නේ මම දන් දෙෙනවනං සිල්රැකිනවනක් බන බාවනා කරනවන මට ලෙඩ කරදර තියෙන්න්න බෑ අගහිකතා එන්න බෑ වායටයන්න බෑ මැරනවන් ෝන් ගල්ලක පාරට ැරෙන්ෝ. ඒ ෝ ගේෑ ෝම පත්වවෙලීම මගේ කනික පාර්ද ැරනීමි සු මේ උන්නේ දැන්ම තවුද හරණයයක් කියන්නක ඇතම මකාග කරනාවත් තේර දැමේ බෞද්ධයා රූපවාහහිනි නාලිකා මුළු ලෝකින් මිනිස්්ු ලනවා හන. මේකේ නිටමාත් ත්‍රුවරයහෞද දරනාාගමහහාන්දුරු. තරනාාග මහරු උන්න්නහන්සේතින්ක බරට ලෝකෙට රගෙනක යාන මේ බද්ධයා රූපවාහහිනි නාලිකා. විශාල තරුණු ස්වාමීන් වහන්සල්ලා ප්‍රමාණයක් මේ නාලිකා හර භිකාලාන ොච්චර ල්ල අලුත් හාදුර න්නවද ැ අපි පරණයිනීම ොච්චලත් හාමුදුර න්නවද මේ නාලිකාව සමාජිකත වෙච්චක් කොච්චටර පිනත් දේකම ඒක මදිද. මොන්න තරන් උන්හන්සේ නායකත්වේ දුන්නද ඇත්තොත් මාගෙන විධ පිින්කංවලට. තටමං තේරණම කැඩලයක්ක් සමීපතම ආසන්න මකාර හප ගේකො ඇත් තන්න්න තක්කල. දරනනාගම කුසල දම්ම හාමුදුරු අපත්තු නිවයි ෞුරුදු පනස් හතරයි මට මත හැටීම අවුරදු පනස් හතරදී එ හස හැදු සේ පත්ව මං තනව ඇතු දන්න ම හිම කියන් ඕොනෑ ොත් තිද ොක ට පරදගුනෑ පිළිකා තත්වයක් නිසාඋන්හන්සේස පනස් සතරින් අප වත් වන. එක දනනාග හදර පින් ං කිය ජාතතියක් ක ර නැද ං න්න. ත න්හන්සේ ට කියන තිවුණ දම්ම හේ රක්ක ධම්මචාරි ම ච්ර රමානුකූල විද බලන්නක මට හදදුුණනේ පිරිිකාව. මං කියන්නේ කොච්චර දරමානුකූල වනත් පිළිකාවක් හැදෙන්න්න පුළුවන් බරිද. ළුව අන්න ඒ එතනද මුහුණ දෙන විදිය තමයි ධර්මයෙන් රැකවරණය අපට ලැබෙනවා කියලා කියන්නේ ඔබ ගෑාව ධර්මය ති වුණ නම් ඔබ ිච්චරකා බන හොඳට ආලාලතියෙන ඕනම්. ඔබ ලාබ අලාබභ යසා අයස නිින්දා ප්‍රතන්සා සැපදුද්ගෙන අහලතිය දන්න ඕන. ඒකැනනි ලාබේදී උද්ධාමයට පත් වෙන්නත් අලාබයේද කඩාගෙන වැටෙන්න්න දෙකක් බෑ. ලාබීදිත් ඔබ සමානයි අලාබේදිිත් ඔබ සමානයි දෙකම් වාරගණ්ඩෝන. ශපේදිත් එෙමයි කැ රෝගීවවින්නකොටත් ඉල්ළඟට රෝගී වෙනකොටත් ඔය දෙ දෙකෙහිදීම එකම හිතක් තමන්ටතියෙන්න්න ඕන. එතකොට රෝගීවඉන්න කොට උද්දාමයෙන් ඉන්නයිඇන්නවේ මේ නිරෝගීමීන්නකොට උද්දාමෙන් ඉන්න. රෝගීව වෙනකොට ඒයි මට හමලි දක් ඇතුනේ ම ච්චර පින් කං කල්ල තියෙනවාම ස්පරිතාා හතල තියෙනවන ලෙඩ්ඩු කීදිනකට ඔඹ හිෙතරන්දීල තියෙන නේ කියලලා. එහෙම ලෙද එන වෙලාවට ලෙඩ නොවීන් ඩෑ ලෙඩ බාරගණ්ඩෝඕන දැ තවයික කියන්නකොන්න. මේ බෞද්ධ්‍යයානාලිකාවි කුච්චර කාලයක් බණකිව්ද අරපේ අල බ මුල්ල හාතුරුව. කතිකාචාරය අලුබෝුල්ලි දම්මා ලංකා රහාතුරු බන පොතක්නේ බන පොතක් මම ඇත්තතම් බොහෝදේ වල්ල හාලා දැනගන්නේ උන්වහන්සේ කාලයක් එක හාමුදුර මක්කලෝ වැලුබූමුල්ලි හාමුදුරු. ඉති උන්හන්සේගේ පොත්තී බලන්ු ෞරදුුවත ත මතලිසය පනාක්ගතර ඇති ඉතින ැටයට ඉති හරිමනට පොත්තුරාණවේ ඉති උන්වහන්සිගේාව දහනේ ඇති ොුණිමනැට උන්හන්සේ ධර්මානුකූල වැඩිමේ ජීවත්තු. නෑ බතකතියාගන්න. කොච්චර ධර්මාණුකූලව ජීවිතය හදා ගැත්තත් වෙන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මයි අන්න ඒ හිත තමයි අපි ඇති කරගන්න ඕන නැතුහ ධර්මයයට අනුව ජීවත් වෙන කෙනට අපි කියනක සසිීකට සීක් ධර්මාණුකූලෝ ජීවත්වෙන කෙනෙකොට තුවක් ව කිය වෙඩරිසිබ්තු වදිී නැද වදිනදින. එහමනක් තුක් ෙනව ඩදිසිරනොට වෙඩින වදන්න ඕනයායටට අන්න එහවක් න ධර්ම බලය කල කියන්න පුළුවන්. හැබැයි. අපි කොයි තරන් ධර්මානුකූලෝ ජීවත් වනත් අපට වෙන්න තියෙන මොනෝහරි සංසාරය කරපුකිීපු දේවල් තීරව වෙනවා. ධර්මයේ විසින් ධර්ම තියෙන කෙනවා අරක්‍ෂා කරනවා කියෙනක තේරුම තමයි. ඔබට යම්නෙ ලාභයක් ලැබෙනකොට ඔඹ හිතනති වෙනස්සිෙන් ඉෙදනෑ. ඔබගාව ධර්මිතී න කොට යා තේරුම් අන්නුට ලාබ කියල කියන්නේ තනිත්තියි. ලාබත් වෙනස්යනවා. හැබැයි නිිකම්බොරුවට පන්සල් යන කෙනා ධර්මය නෑ හැබැයි යාත් ලාකූ ලාභයක්ක ලැබෙනෝට අරෝක්කෝ අමතකයි. ක් කියියලුම අයාමත කල්ලා මංගතරයිමි නිහා කියලා නග හලට නගින පාරට ි කියෙන රුගත්ේ. මුරන් ගත් හලට මේ නගගේ රුන් ගතු කිරීම හයියනෑ මුරුන් ගතු හයිියනෑ තක්ගල කැතිට එකොට උඩටම කිිල්ල මුරුන් ගත කරෙන් වැටින වැටනුත් වැටෙන්න්නේ බිමට ආයි නැකට ගන්න බැරිවෙන්නම වැටන්නේ. එතකොට අලාභයේදිත් යා යාට දරාගන්න පුුවන් ඒ ලාබයේදත් එයා දරාගන්න කෙනෙක් නම්. යා ලාබ තරුම් අරගෙන යාට උමනා විදියටට එඒය සකසුරුවන් කරගෙන වී පැහදැන් කරලා කාල ඇන්දරලනුන්ටත් දදිගෙනනෙන මනුසයාට යට අලාබයක් වුුණොත් එයාහම්පාවෙන්නේ හම්පාවෙන්නේ තො ලාබාය අලාබ යාසායේස නින්දා ප්‍රසංසා තකොට ප්‍රසංසා ලබාගෙනනක රවරහර ඔබට ප්‍රසංසා කරනකට ොහෝමිස්තුතියි ොහෝම පින් සිදේ චාකිර කියන්න ඇැබැයි ඒක ඔබ ඔලුව උදුම්මා ගන්න කාරණාවක් බවට පත් කරගන්නා මොකදේ ඔ ප්‍රංසාාවම තමයි අනි පැත නින්දාාවට පත්තේද ප්‍රසංසා කරන්න කටම තමයි යනි පැත නින්දා කරන්න. ප්‍රසංසාකරට බට තරන් දැන්ගති අපි දැල තීරුණු රට සමාජන මිනිස්සුහෙම තමයි නිසා ප්‍රසංසාවිති ඔබ ඔබ අවබෝධයෙන් යුතුව ඒ අවස්ථාවට මුහුණ දෙන්න ඒ ප්‍රසංසාාව භාරගන්න සන්තෝසි ච්චරයි. එක එක උඹේේ ඔලු උදුම්මා ගන්ඩ නැතම් ඔලුවට ලොකුකමට්තා ගන්න උමනා කරන කාරණාවක් නම හේතුවයි ප්‍රසංසා අලැබෙන ඕනොම වෙලාවක මතකතියාගැන්ඩ මේ කළ කෙලවර වෙන්නේ නින්දාාව නින්දාවී. හාත් හෝමනාවිනින් දන්තා. අහෝ ප්‍රසංසාාව කෙලවරවන්නේ නින්දාවිනි නින්දාවි. ඒසා නිදා ොලබපු කෙනෙක් නොලබන කෙනෙක් මේ ලෝකෙස් සොයාගන්නට බැරිවීවී. ඒමනං ඔයත් අනමී බනපදය තේරුන් තේරෙන්ඩ ඕන මෙ පමන කාලෙක් අපි තේරුන් අරගෙන තිමුණෙ කොහොමද. මම දන් දෙනෝ සෙල්ලකිනෝ බල භාවනා කරනවා ම උපරිම බමි ධර්මානු කූලයි හැබැයි ඉනිසා මට ඔය කියන්න ලෙදවෙන්න ෑ මරණවෙන්න බෑ වයිසට යන්න බෑ නැති බැරිකං අගෙහිනතා ඇතිවෙන්න බෑ නින්දා එන්න බෑ මට එන්න ඕන ප්‍රසාංසා විතරමයි ම නිරෝගිකම විතරමයි එහිමිකක් නෑ. කොයිීතරං බලගතුගෙනෙක් වනත් අනි වාරෙන් මතකතියාගන්ඩය. ඔය කියන ධර්මතාවලට මුහුණ දෙන්න වෙනවාමයි. ඒ අවස්ථාවලද ඔබ ඒ සඳහා මුහුණ දෙන විදිහ තමයින්න ඔ ඔබ ධර්මීෙන් ආරක්ෂා කරනවාගල කියන්නේ එකයි. එකඒක උබගාව අවබෝධය අවබෝධී තියෙනවන. එක බලය ලැබෙනකොට ඔබ හිතනවනන් මේ බලය අනිත්ති බලයක්. මේක වෙනශ්‍යන්න පුළුවන් බලයක්. ඇනන්න ඔබ හිතනවන සධනාකාලිකයි බලය කියලා. න්න ඔබ ගැවතයන්නේ අධර්මය බලයේ සදාකාලිකනේ සැපය සදාකාලිකනය. ප්‍රසංසාම සදාකාලිකන. ඔය කියන කිසිම දෙයක් සදාකාලිකන තාවකාලිකන ඒව ලැබෙනකොට ඔබ හිත කියන්න ඕන මේ සියලුදේ ඔ බාරගන්න සංසා ලැබෙනනට බාරගන්න බලය හම්බෙනට බාරගන්න හැයිඒ බලය ඔබ අවස්ථාවක් කරගන්න එක වැරදිදේකට පාවිච්චි කරන්න. වැරදිදට පාවිචි කරන්න බොහිතන්නවත් එපා. එතනත් ඔබ ලබාගතති සියල දේවල් ලබාගන්න ොන අවබෝධීින් ඕ ෙනස්සෙන්න්න පුළුවවා ඕන්න නැති වෙන්න පුළුව ඒ ැතිව වෙන වෙලාවට අත්මීවා ගේීමයි. ආන්න ධර්මය විසින් ධර්මයේ ආරක්ෂා කරන්න කෙනාව රකිනවා කියලා කියන්නේ. ඒකට මිසක ඔබට ඔය කියන කරදරවෙන්න නෑ කියන තේරුම නෙමේයි කරදර වෙනවා වෙනකොට බාරගන්න හිත ඔබ සතුයි. බාරගනීමේ හැකියාවති එතනදි කම්පාවෙන්න. කම්පාවෙන්නේ හැබැයි ධර්මේ නැති ගෙනාම කොදවෙන්න රමේ නැති ෙනට කවරුහරි බැන්නොත් එයා බනිිනෝ ගැහෝ ොත්ක හනවා මරාගෙන මැරෙන්න්නේ යනවා. හැබැයි ධර්මය ප්‍රයෝගික කරපුගෙනට කවරුුවරි බැන්නොත් හරපුදු හාගරගෙන යායන තින් බෑහ බැව කොට හූලගට එකතුන ගලට ගහගෙන ගයාති යා බැන්න ඉෙල් මට ප කියරන්නන්නේ කවරුදන්නේද වැැ ැ හිි තමයි ද ල් හර අපේ හදාගන්නවා එකකවලකින්න. ඒ ගැහෝත් ගෙවෞත්ති කල්පනාකර නෑති ැරු ඇැේමට මැරෙන්දම ැවු නෑන දෙක් බැදල තමයි මංගනේ මොකක් කහරරිග හදාගෙන තම එතන නිදහස්සන.ඒක ධර්මේ තියන කෙන හෙමයි හැමවෙලාම සමහන් කරනවා. අනිත් කෙනාව හඩියයට කලබල වෙන්න එපා ඉක් මංවෙන්නපා හදිස්ගෙන්න්නපා රහ ගැන්නන්නපා එහ හැබැයි ධර්මය නැති අධර්මේ තියන කෙනාකර බොම්බමගනේ මොෙක්් දෙකෙන්නෙේ දෙකක් දීලඉන්නපා. ඔහොමද කියලා අපි ඒට වතුරුපෝරදාහන්නේ අරයා අවස්සල අවස්සරෝ. එතකොට යාගාව දරමයන මේේ තියනෙ අධරමේ. මං ආරතිපලු ධරමය කන්ති ඉවසීම අදරාගැන මටකිව්වා කමන්න්න ඇතින් ඔොට ෝක රුම්නෑන කිය ඉව සහ ෝගගේ සන ෝකො දො දුරති රගෙන යන්න්නෙපා ඕකොත්ත දීවරගන්න ක හිතේ තියාගේගට පැසූ පැසව ඉන්නපා ඕක මහවා දෙයක් නේ කියලා මගේ හිතරම මට කියලා. හන්න මංගව ධරමීතියනවා මාව සුවපත් කලා සමහන් කලා ඉතින් මීට වඩ ධර්මදේශනාාවට වෙලාව ගන්නනෑත් අව ෆිනාඩි කීපයක් තියනො ඉතිං ඔයත් තංගේ අරමුණ පැහැදිලි කරලා පින් අනමෝදනාවසිද්ධ කරල මේ දේශනාව වසනරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං විශේෂ බෞද්ධයා රූපවාහිනී නාලිකාවි වර්තමාන සභාපති ස්වාමින් වහන්සේ අප බොර ලැන්දිි හාමුදුරු ඒවාගේ සිේසුව. කාරිය මඩලේ අපේ ෞද්ධයා මාලිකාව සියලු කාරිය මණ්ඩලේ අපේ කරවන සියලු සහෝදර මාත්තුරුන්ට අතාශිරුවාද පාර්ථනා කරනවා ඒ වගේ මේ පිින්ක මත්තල පදදිංචි යමුණ කුමු දන මහත්මිය සහකි සිරි ප්‍රේම රත්්න හත්මය ඇතුළු සහෝදර පිරිස. කෝහොම එකට එකතු වෙලා මේ පිංකම සිද්ධ කරන්නේ දෙදාස් විස්සේ අටවිනි මාසේ දහ නමවෙනි දිනට පරලෝ සප. ගාල්ලගේ නන්දාවතිී මෑණියව අවුරදුත්තුනයිනේ අම්ම නැතිවෙලා අවුරුදු තුරක් ෂම්පූර්ණ වෙන පින්කම තමයි මේ අගෝස්තුමාසේ දහ නමවිනිදාට සැමරීමට නේමෙතයි ඉති අම්ම වෙනුවී තමයින පින්කම සිද්ධ කරන්නේ පටිගත කල්ල පින් දෙෙන්ඩ මෑණියන් වහන්සට ඉතින් අම්ම නැතිවුණනා කියලා කියන්නේ ඉතින් ආයෝ ඇත්ත මේ ජීවිතකාලයේ අම්ම ගිරුව දකිින් ලැබෙනකක් ඒ කද ලෝක ඕ ම දරකුට අම්මල හත්තර දෙන හිටියන තහ දාාගන්න තිරුණන ඒ අම ඇතුනරහමනෑට රම්ම ඉන්නවාගේ අම්මලන මට මටත්ත හෙමයි ඔය ඇත් අන්දත්ත එහෙමයි. ඉති අනන්දාවති ගාල්ලගගේ නන්දාවතතිීමෑනියන්ගේ නමගුණ රම තක්කරගන්න ඒ රුව කවදාවත්තුව ඇත්තන්ගේ හිතින් අමතති වදක් නෑ. ඒවගේ කළුබෝවිලගේ සරත් පෙරේර පරලෝෂපත්වී වසරයි. ඒ බ ප ල අවරු දගතව වෙන. පවල ියගේ ශියලෝම ඥාතීයට පිහනමෝධන් කරන්න. අපේ කුමමුදන යම කු ද මත් මියයක්ත් හිිත් සිරව රත්න හත් මෙල හෝදර පිරිස බලාපොරොත්තුවයෙනු. විදේශ ගතවසින්න පෞවලේ ශියලෝබදූ දරුවන් ලක්වාස ලෝකවාසි හමෝටොම් සෙත්් පතල තමයි මේ පින්ක මත දවසේ සිද්ධ කරන්න. ඉතින් අද අරමුණු පත්්‍රිකාාව ගත් හරල් ලේසි. බහම කෙති අරුණ ොටි කත්ව හා වැැල්වටාරන්න සමහරවැැ කියීවන්නත් බෑ සහර මේ පැත්තෙල්ලියල මෙ හිදම ද මේ පැත්ලලල බොහෝ බදුධර පත්තරය වගේ දියලි හටියු කිවන්නත් එපාවෙන. හරිම සරලයි මේ මං අනිත්ත හයට ජෝජනා කරන ඔබේ අරමුණ ඉතාම කෙතිෙන් කැටියේ නැත්තම් මේක ධර වලන්සේ වගේ ිකංකයන් තනි කරන වෙෙලන් දැන්වීම ෙ කියවුණු හාමුර තුවාඩි වල. ට වර කරන්නේ හු යි ස සාහනවසෙන් විදේශගත වැලසින්න පවුල සියලූ ද දරුවන්ටත් ලක්වාසසි ලෝකවාස හැම දෙනනාට නිරෝගි සම්පත්තිය චිරජීවන සියලු යහපත් අබිමතාාර්ථ සාධනේවේවා කියල අපි ආාජිකරවාද කරන අම්මටත් ඒඒ නධා ති මු සරත් පර මහත්මේතුරු සියලු ාතීට නවිරුවන් ඇතග සියලු ඥාතීන්ටත් මිපින් බල නිමං පිණිසවේවා කියල සාධහෝ. ආකා සට්టාచ భుම්මට්టා දේවානාග මහිද్ధిකා ഞഞන්තం අනమූ වා చింరක් surtoutంතුలోෝක සාాసනం కసట్టාచ බుంමట్්టා දේවානාගా මහිද్ධిక ഞంతం අనుමුು දිత్වා చిරంరක් surtoutంතු දේశනం ආకసట్టාచ බుంමට්టා දේවානාගా මහිද్ධిక ఉഞන්තం අනුమෝදිවා చిරంరක් surtoutంතු తවంసද తంමාගෙන පුරදු.

ിയവര പഹസന പിയ ജീവന മഗ කෙළෙවරකොට්ට නිවං දකි පියා සංසාරි මරුකතරට සීතගංගුල අම්මා භවගමහැනිි ගිම්ලි වන්නන්න නුගසෙවනකි අම්මා ජීවන මහහා ගිරහනගින්න්න හැරමිටයහි අම්මා ජීවනහ මග කෙලර කොට්ට නිවන් දකි අම්මා අපි ස්මෑණියන් වහන්සේටත් ආශිරුවාද කරනවා පින්වත් හැම දෙනාටම තුළුළුවන්ගේ සරණ යහපතක්ම වීවා සාදෝ සාදෝසාදෝ සැදැව තුනී ඔබාප කෙරහි අනුකම්පාවෙන් උතුම්මූ අධර්මදශනාව පවත්වන්නට ඒ දුන්නු පින්වත්ස්වාමින් වහන්සේ. අතුරුගිරියෝ සීවලිය අසපුහේ ප්‍රධාන අනුශාසක පූජනීය පදළංගල ධම්මදේව ගෞරෝණිය පින්වත්ස්වාමීින් වහන්සේට තවත් චිරාත්කාලයක් මෙවැනි වූශාසනික කර්තාවයන් සිදුකරන්නට ශක්තිය දහිරය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවයි අපි හැම දෙේෙනම සාධනාදනං වාප්‍රාර්ථනා කරපුු. සාධෝසාධෝසාෝ. ධර්මදශනා වෙනුවෙන් පින්බර දායකත්වේ ලබාදමින් කටයුතු කරනට ඒදුන්නු පින්වත් පිරිසට යහපතම උදාවේවා. මෙවතුම් වූ ප්‍රාර්ථනාවන් සමකින් බෞද්ධ්‍යහාරූපවාහිනය සුපින්වත් ඔබ වෙෙනුවෙන් සන්නවෙදනය කරනට යෙදුුණු දායකත්ව සධර්ම දේශනාව මෙලෙස්ස නිමාවට පත්වන්නේ පින්වත් ඔබ හැමතිනටම සම්මා සම්බුදු සරණයි.